අයිබෝන් සුබ උදෑසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂාන් ඉදම ගෙදර ප්‍රථම නවදහනය උදෑසන පුවත් සිරස්තල වෙත අලුත උපන් බෙලින්දුන් මුදලට අලෙවි කිරීමේ ජාවාරමක් ශ්‍රී ලංකාවට COVID-19 එන්නත සැපීම සහ පරිපාලනයට එක්සත් ජාතීන්ගේ සහාය ලැබෙන බවට අගමැති වෙත සහතිකයක් महजन उपयोगिता कोमिसम अहोसिकिरी में रजे सिदुकरान्ने सिय हितवतुंट महजन मुदाल अवभाविता किरीमट अवस्ताव सलसादीमाई जावी पेन चोदना संचारक व्यापारे नेवत अरंबमीन दिसेंबर विसिहाय सिट जनवारी दहनामय दक्वा नियमु व्याप्रुतियकट कैबिनेट अनुमेतिय අලුත උපන් බිරිඳුන් විකිණීමේ විශාල ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට පොලිසිය සමත් වෙ තිබෙනවා. මෙම ජාවාරම කලක සිට සිදු කරගෙන ගොස් ඇති අතර ඊට සම්බන්ධ 47 හැවිරිදි පුද්ගලයෙකු මාතලේ ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ. මාස කිහිපයකට පෙර YouTube නාලිකාවල ඒ වගේම මුහුණු පොතේ මෙන්න මේ ආකාරයේ ප්‍රවෘත්තියක් පළ වුණා. යම්කිසි පුද්ගලයෙක් මේක වෙළඳැන්වීමක් හැටියට පාවිච්චි කරේ मेय उपयोगी करगत्तरा पुद्गले मेवनी आकार दीमाक्योदल याम्याम अतवरवलट लाक्विला एवागेम विविध हेतुन्मत गैबिनियन बावट पात्विच्च कांतावान मुहुगे स्थानेट गेन्वागन मुहु याम किसी आकारेक व्यापारेक निरतुना मे स्थाने विशेषेन्म पीहिटलतियन्ने मोरटुव काल्देमुल प्रदेशे सीपी द सिल्वा मावते सा दहम मावते मोरटुव प्रदेशे स्थान देखा मे आकारेट पावत्तगन गोस्तिबुना मे स्थान देखेदी मेम मऊवरुण एक्तरा गिविसुमकट अतुलात्करला गैबिनी मऊवरुण इम दारुवान मे तैनता विसिन लबागेन या मुदलकट विकिनी मे जावारमक्तमय सिदुकर मिंतिबुने विनात रटवलना मेवनी जावारम अदुन्वाने बेबी फार्म कियला मे आकारेट कुडा दारुवान विकिनीम विशेषण अपे अपराध नीति दंड नीति संग्रह तुनसी हटवेणी वगंती अटते मिनिश जावारम वरदा ඉපදෙන්න පෙර යම් කිසි කෙනෙක් මුදලකට විකුණන්න කලලයක් හැටිට ඉන්න කෙනෙක් ලැබුණාට පස්සේ විකුණන්න උත්සාහ කරනවා නම් ඒ මිනිස් ජාවාරමේ කොටසක් වෙනවා මේ සිද්ධියේදී සම්බන්ධ වෙච්ච ගැබිනි මව්වරුන් 12ක් සොයා ගැනීමට හැකියාව ලැබුණා එයින් 5 දෙනෙක්ගේ දරුවන් ඒ වන විටත් ලබා දීලා තිබුණා තුන්වන පාර්ශවයක් වෙත මුදල් මත ඒ වගේම තවත් දරුවන් 3 දෙනෙක් සමග එම මව්වරුන් හිටියා දැන් මේ සම්බන්ධ අධිකරණ නියෝගයක් ලබාගෙන විමර්ශන සිදු කළා ඒ පුද්ගලයා ඊයේ රාත්‍රී මාතලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තා ඔහු පදිංචිව සිටින්නේ මාතලේ උකුවෙල ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙක් බවටයි වාර්තා වෙන්නේ මේ දිනවල බ්‍රිතාන්‍යයේ පැතිරෙන COVID-19 වෛරසයේ නව ප්‍රභේදයේ හේතුවෙන් එරට සිට මගින් මෙරටට පැමිණීම ඊයේ දින සිට තාවකාලිකව නතර කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා कोविड वायरस नव प्रभेदयक मेवन विट ब्रिटानिया तुल पेतिरयामत समगम मुलुमहत लोकेम अवधानय ए संबंधेन यमुवति बेनवा पौतिन तत्वय हमुए लोब रटवल रसक ब्रिटानिया समग पवत्वन गुवन गमन सेवा अतुलु गमनागमन काटीतुद तावकालिकव नतर किरीमट पियवरगेन तिबेनवा मे अतर जनाधिपति कार्यालय पेवति साकच्छावकदी कोविड 19 नव वायरस प्रभेदय हा एहि व्याप्तिय समालोचने किरीम सिदुना जनाधिपति गोठाबे राजपक्ष महतागे प्रधानत्वेन पेवति मेम रस्वीमेदी मे दिनवल एक्सत् राजधानी पेतिरयन कोविड 19 नव वायरस प्रभेदय हेतुवेन एरट सिट मेरटट मगिन पेमिनीम अद सिट तावकालिकव नतर किरीमटई उपदेस लबा दी तिबेन्ने එංගලන්තය සිට අද දින දිවයින ලගාවීමට නියමිත මගින්ද PCR පරීක්ෂණ වලට ලක් කිරීමෙන් පසු හෝටල් වල නතර කර දින 14ක කාලයක් සෞඛ්‍ය අංශවල පූර්ණ නිරීක්ෂණය ඇතිව නිරෝධායනය කරන අතර ඔවුන් සිය නිවෙස් වල තවත් දින 14ක් නිරෝධායනය විය යුතුයයි ලන්ඩනයේ සිට එන බහණ්ඩ ප්‍රවාහන ගුවන් යානාවල කාර්ය මණ්ඩලද නිරෝධායන ක්‍රියාවලියට යටත් එමින්ම කොවිඩ් එන්නත කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම අවශ්‍යතාවයද අද සාකච්ඡාවේදී ජනාධිපතිවරයා කොවිඩ් කමිටුව හමුවේ අවධාරණය කළා මේවන විට නිෂ්පාදනය කර ඇති කොවිඩ් එන්නත් පිළිබඳ විස්තර අධ්‍යයනයකින් පසු අදාළ රටවල් සහ මෙරට සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡා කර අවශ්‍ය ක්‍රියාමාර්ග සම්බන්ධීකරණය කිරීම සඳහා ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතාට බලය පවරා තිබෙනවා. මේ අතර දැනට පවතින වෛරසයට වඩා 70%ක වේගවත් පැතිරීමක් සහිත මෙම නව වෛරස් ප්‍රභේදය ශ්‍රී ලංකාවට ඇතුළුව හොත් ඉන් විශාල ගැටලුකාරී තත්ත්වයක් ඇතිවිය හැකි බවයි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පෙන්වා දෙන්නේ. මේ අවස්ථාවේදී මහා බ්‍රිතාන්‍යයෙන් අපට වාර්තා වෙනවා කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදයක් පැතිරෙන බවට ඒ ප්‍රභේදය කලින් වෛරසය පැතිරිච්ච වේගයට වඩා 70%ක වේගෙන් පැතිරෙන බවට තොරතුරු වාර්තා වෙනවා
රෝගයේ ව්‍යාප්ත වේගයෙන් ව්‍යාප්ත වුණා. එින් දරුණු වීම රෝගයෙන් සංකූලතා ඇතිවීම වගේම මරණ සිදුවීමේ වෙනසක් නැහැ කියන කාරණය තමයි අපිට දැනගන්න තියෙන්නේ. නමුත් එය ඉතාමත්ම වැදගත් කාරණයක් මේ වේගයෙන් පැතිරීම කියන්නේ රෝගයේ විශාල පිරිසකට පැතිරෙන්න පුළුවන්. ඒ නිසා සංඛ්‍යාත්මකව ගත්තාම වැඩි පිරිසක් මිය යන්නත් පුළුවන්. යම් කිසි දෙකින් මේ වෛරසය අපේ රටට ඇතුළු වුණා. විශාල රෝගීන් ප්‍රමාණයක් අප රට තුලත් වාර්තා වෙන්න පුළුවන්. අපිට රෝගීන් සඳහා ඇඳන් සෙවීම, ඒ වගේම දැඩි සත්කාර ඒකක සකස් කිරීම දුෂ්කර වෙන්න පුළුවන්. ඒ වෛරසයේ අලුත් ප්‍රභේදය අප රට තුලට ඇතුල් වීමට තියෙන සියලුම ඉඩකඩ ඇහිරීම මේ අවස්ථාවේදී සිදු කරන්න ඕන. එබැවින්ම තවත් මාධ්‍ය හමු කිහිපයකදීද මෙම නව කොවිඩ් වෛරස් ප්‍රභේදය පිළිබඳව අදහස් පළ වුණා. අද අතිගරු ජනාධිපතිතුමා එක්ක තිබිච්ච ඒ ටාස්ක් ෆෝස් එකේ තීරණයක් ගත්ත එංගලන්තේ ඉඳලා එන සියලුම ෆ්ලයිට්ස් නවත්තන්න. කොට දැනට එකක් පිටත් වෙලා තියෙනවා. ඒ එන සියලු දෙනා කාර්ය මණ්ඩලය ක්වොරන්ටයින් කරන්න. ඒ වගේම ට්‍රාන්සිට් එන පැසෙන්ජර්ස්ලා ඉන්න ඒ ට්‍රාන්සිට් එක ලංකාවේ ආවොත් ඒ සියලු දෙනාම ක්වොරන්ටයින් කරන්න. මොකද අපි රටේ ජනතාව ආරක්ෂා කරගැනීමේ වගකීමක් රජයට තියෙනවා. මේ අලුතෙන් එංගලන්තය තුල හඳුනගෙන තියෙන වෛරස් ප්‍රභේදය කලින් තිබිච්ච වෛරස් වලට වඩා 70%කට වඩා ප්‍රබල බවින් වැඩි ව්‍යාප්තිය සම්බන්ධයි. ඒ නිසා තමයි දෛනික රෝගීන් සංඛ්‍යාව දෙගුණ වෙලා තියෙන්නේ. නෙදර්ලන්තයෙන්, ඩෙන්මාර්කයෙන්, ඉතාලියෙන්, ඕස්ට්‍රේලියාවේ සමහර ප්‍රදේශවලින් මේ වෙනකොට මේ දවස් කිහිපයක් ඇතුළත මේ අලුත් වෛරස් ප්‍රභේදය සංක්‍රමණය වෙලා තියෙනවා ඒ රටවල් වල. ඉදිරි කාලය තුල අපි ගන්න ක්‍රියාමාර්ගත් එක තමයි මේකේ බලපෑම අපි ශුන්‍ය කරගෙන ඉස්සරහට යනවා. නැත්නම් මේ බලපෑම අපේ රට තුල කොයි විදිහට ප්‍රබල ලෙස මතුවේද කියන කාරණය ශ්‍රී ලංකා වෙත ඉදිරියේදී කොවිඩ් එන්නත ලබා දීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එකඟතාවය පළ වී තිබෙනවා. කොවිඩ් එන්නත ඉදිරියේදී ශ්‍රී ලංකාව වෙත ලබා ගැනීමට අවශ්‍ය සහාය ලබා දීමට එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත හනා සිංහ මහත්මිය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ එක්සත් ජනපද නියෝජිත කණ්ඩායම එකඟතාවය පළ කර තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡාවේදී මේ පිළිබඳ වූ එකඟතාවයන්ට සහාය පළ කර තිබෙනවා. කොවිඩ් වෛරසය වැළැක්වීම සඳහා වූ එන්නත පැමිණි වහාම මෙරට රජයේ එකඟතාවය මත ශ්‍රී ලංකාව වෙත ලබා දීමට එහිදී එකඟතාවය පළ වී ඇති අතර කොවිඩ් දෙවන රැල්ලක අවධානම මෙවන විට රටවල් රැසකම පැතිර පවතින අතර එය පාලනය කිරීමට හැකි එකම පියවර එන්නත් කිරීම පමණක් වන බවයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේ. මේ අතර රටක ජනගහනයෙන් අවම වශයෙන් 20%ක් සඳහා අදාළ එන්නත ලබා දිය යුතු බවත් එහිදී අධි අවධානම් කණ්ඩායම් වෙත ප්‍රමුඛතාවය ලබා දීම පිළිබඳව අවශ්‍යතාවයත් සාකච්ඡාවට එක් වූ නියෝජිතින් පෙන්වා දුන්නා. කෙසේ වෙතත් මෙම එන්නත තවමත් නව එන්නතක් වන බැවින් එය වෛරසය ආශ්‍රිත මරණ අවම කළද වෛරසය සම්ප්‍රේෂණය වීමේ ප්‍රවණතාවය කෙතරම් දුරට අවම කර ඇද්දයි පිළිබඳව තවමත් නිසි අවබෝධයක් නොමැති බවද එහිදී කරුණු අවධාරණය වී තිබෙනවා. විදේශ රටවල සිට පැමිණෙන ගුවන් යානා ගොඩබෑමේ සහ නවතා තැබීමේ ගාස්තු දෙසැම්බර් මාස 26 වනදා සිට එළඹෙන ජනවාරි මාස 19 වෙනිදා දක්වා අත්විටුවීමට රජය තීරණය කළා. ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාර නැවත ආරම්භ කිරීම පිණිස සංචාරකින්ට ශ්‍රී ලංකාවට පැමිණි දෙසැම්බර් මාසයේ 26 වෙනිදා සිට ජනවාරි මාසයේ 19 වෙනිදා දක්වා නියම ව්‍යාපෘතියක් හැටියට ක්‍රියාත්මක කරන්නටත් කටයුතු සූදානම් කළා තිබෙනවා. මෙම කාලය තුලදී ගොඩබෑම සහ නවතා තැබීමේ ගාස්තුව 2020 දෙසැම්බර් මාසයේ 26 වෙනි දින සිට ජනවාරි මාස 19 වෙනි දින දක්වා අහෝසි කරන්නට කැබිනට් අනුමැතිය ලැබුණු කටුනායක සහ මත්තල ගුවන්තොටුපළත් රත්නනාඩු ගුවන්තොටුපළ ඇතුළු ගුවන්තොටුපළවලට විදේශ ගුවන් සේවා විසින් පැමිණෙන ගුවන් යානා සඳහා ගොඩබෑමේ සහ නවතා තැබීමේ ගාස්තුව අය කිරීමකින් තොරව එම කටයුතු සිදු කරන්නට අවශ්‍ය කැබිනට් අනුමැතිය ඊයේ ලබා දීලා තිබෙනවා. ධම්මික පැණිය සඳහා රජයේ යම් කිසි අනුග්‍රහයක් ලබා දීලා තියෙනවද? දැනට මේ පැණිය ලංකාවෙන් අඩකට වැඩි ප්‍රමාණයක් පානය කරලා තියෙනවා. යම් කිසි සම්පූර්ණතාවයක් ඇති වුවොත් මෙහි වගකීම් බාරගන්නේ රජයේද, කාලිමෑණියෝද, ධනපාල බාසුණියෝද? ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුව විසින් මෙම ඖෂධය අනුමත කරලා තිබෙනවා. ආචාර ධර්ම කමිටුවකින් මේක අනුමත කරන්න අවශ්‍යයි. එම ආචාර ධර්ම කමිටුවට මෙම පරීක්ෂණය පිළිබඳ විස්තර හෙට ඉදිරිපත් කරනවා. ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ආචාර ධර්ම කමිටුවෙන් එම අනුමැතිය ලැබුණු පසු විද්‍යාත්මක පරීක්ෂණයකට යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ පරීක්ෂණ සිදු කිරීමෙන් පසුව අපට නිශ්චිතව ප්‍රකාශ කරන්න පුළුවන් රෝගිය නිශ්චිතව සුව කරන්න සමත් ඖෂධයක්ද කියන කාරණේ අපිට නිතින් තමුන්ගේ ස්වාධීන කැමැත්තෙන් මෙම ඖෂධය ලබා ගන්න කෙනෙක් කිනු අපිට ඒක වළක්වන්නට බෑ. මොකද දේශීය වෛද්‍ය විද්‍යාත්මකව ඔවුන් එක ආහාර සංගටකයක් හැටියට අනුමැතිය ලබා දීලා තුන. ඒ නිසා ඒකට අපිට විරුද්ධ වෙන්න හැකියාවක් නැහැ. අනුග්‍රහය ලබා දීලා තියෙනවද? එවැනි රාජ්‍ය අනුග්‍රහයක් දැනට ලබා දීලා නැහැ. මුස්ලිම් ජාතිකයන්ගේ කොවිඩ් මරණ බුමුදාන සම්බන්ධයෙන් කමිටුවක් පත් කිරීමක් සිදු කරා. ඒ කමිටුවේ තීරණ දැනුම් දීම් කොයි වගේ කාලයක් ගත වේද? මාලදිවයිනට මේ කොවිඩ් දෙහයක් යැවීම සම්බන්ධයෙන් කතා බහක් ලක්ුණා. දැනට මේ මරණයන් සම්බන්ධ සියලුම කටයුතු සිදු කරන්නේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ නියමයන් පරිදි. ඒ වගේම තමයි මාලදිව
සජීවයන්ට දේහ නැවීම පිළිබඳව තීන්දුවක් නැහැ. මේ සම්බන්ධයෙන් නැවත වතාවක් ලෝක තත්ත්වයන් සහ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කළා. උන් ඉදිරියේදී නැවත සලකා බලලා මේ සම්බන්ධ ඔවුන්ගේ මතවාදය ප්‍රකාශ කරයි. महजन उपयोगिता कमीशन सभा अहोसकिरी महरहा राज्य उत्साह तम हितमतुंट महजन मुदल औवभाविता किरीमट अवस्था लबादीम भव जनता विमुक्ति पेरमुने नायक पार्लमेंट मंत्री अनुर कुमार दिशा नायक महता पवसनवा महिंद राजपक्ष कैबिनेट पत्रिका कैबिनेट पत्रिका अरमु बोट पत्ति महजन उपयोगिता कमीशन अहोसकिरी जनता अत्यावश्य तेल जलय विदुली रजे सतु समागम तमय ජනතාවට සේවාවන් ඒ බහණ්ඩ ඒ අවශ්‍යතාවෙන් ලබා දෙමින් තිබෙනවා. හැබැයි මෙම ආයතන තුල සිද්ධ වෙන මහා පරිමාණ වංචා දූෂණ අයථා ගනුදෙනු හේතු කොටගෙන ඒ විශාල පිරිවැය ජනතාව වෙත පැටවෙමින් තිබෙනවා. විදුලි බල මණ්ඩලයේ සිද්ධ වෙන අක්‍රමිකතාවය යම් ප්‍රමාණයකට හෝ සමනය කරන්න මෙම මාජන උපයෝගිතා කොමිෂන් මෙදියත් දුන්නා. හැබැයි දැන් මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා කැබිනට් පත්‍රිකාව පසුගිය බදාදා ඉදිරිපත් කරා මහාජන උපයෝගිතා කොමිෂන් අහෝසි කරන්න. මොකද හේතුව හිටිද කියන්නේ? ඔන්න ඇත්තම ස්තුතිවන්ත වෙන මේක හරියට ලියලා තියෙන එක ගැන විශේෂයෙන් ඉදිරි මාස 24 ක කාලය තුල ඇමරිකන් ඩොලර් මිලියන 2000ක පමණ විදුලි ශේත්‍රයේ තුල කරුණු ලබන ආයෝජන කඩිනම් කළ හැකි වනු ඇත. ඒ කියන්නේ මොකද්ද? ඉදිරි අවුරුද්දක කාලය තුල සලසුම් කරලා තියෙන ඩොලර් බිලියන 2ක ඩොලර් මිලියන 2000ක විදුලි ශේත්‍රයේ ආයෝජනයන් ගැන කල්පනා කරලා තිබෙනවා. තමන්ට රිසිසේ තමගේ කොන්ත්‍රාත් කරුවන්ට තමගේ හිතවාදින්ට ටෙන්ඩර් වලින් යටිමඩි ගන්න ඉඩකඩ ලබා දීම තමයි ඒගොල්ලන්ගේ වේගවත් භාවය. ඒට යම් නිර්දේශයන් ඉදිරිපත් කිරීම ඒ වෙනස් ක්‍රීම සඳහා යෝජනා ඉදිරිපත් කරන මහජන උපයෝගිතා කොමිසම අහෝසි කරන්න. මේ සිදුවීම් ඔක්කොගෙම පෙන්නුම් කරමින් තිබෙන්නේ අන් කවරක්වත් නෙමෙයි. 2005 පරාජයට පත් කරන ලද එම පාලනීයම එම වංචා දූෂිත තමන්ගේ චෞර කණ්ඩායමකට මහජනයක දීපල රිසිසේ කොල්ලකා ගැනීම සඳහා ඉඩකඩ දෙන ප්‍රවේශයකට ගෝඨාභය රාජපක්ෂගේ පාලනයේද අවතීර්ණ වී තිබෙන බව තමයි පෙන්නුම් කරන්නේ. මේ කරුණු කීපයක් පිළිබඳව අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේදී පැමිණිලි කරන්න බලාපොරොත්තු වෙනවා. සාමාන්‍ය සම්ප්‍රදායක් තමයි මෙවැනි විවිධ ආයතනවල සිටින ප්‍රධානීන් සභාපතිතුමා ප්‍රමුඛ අධ්‍යක්ෂක මණ්ඩලය හෝ ක්‍රියාකාරීන් ඔවුන් ඉල්ලාස් වෙලා නැවතපත් වීමේ සම්ප්‍රදායක් මේ රටේ එදා සිටම පැවතුණා. අවුරුද්දක් අපි බලාගෙන සිටියා. ඒ අවුරුද්ද තුළ අපට ප්‍රශ්න ගණනාවක් ඇති වෙලා තිබ්බා. විදුලි බල මණ්ඩලයේ සංවර්ධන සම්බන්ධව අපට සාධාරණ සැකයක්ත් මතුවලා තිබෙනවා. නියත වශයෙන් මේ තීන්දුව අරගත්තේ යම් හේතු පාදකත් එක්ක නීත්‍යානුකූලව එය ඉවත් කරමින් ඒහා සමාන්තරව නැවතවරක් පත් කිරීමක් තාමත්ම මෑතකදී මම හිතනවා මේ සමගම යෝජනා වෙලා තිබෙනවා. මේ සම්බන්ධව මේ ආකාරයෙන්ම මේ කාර්යය තාමත්ම සාධාරණව සහ විධිමත්ව ක්‍රියාත්මක කිරීම. දවිනස් තම්පත් කරුවන්ගේ අයිතිවාසිකම් දිනා දීම සඳහා තමන් පෙනී සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. දෞෆිනන් සමාගමේ තැන්පත්කාර පවුල්වල දෙමාපියන්ගේ එකතුව විසින් අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත සංදේශයක් ඉදිරිපත් කරමින් තමන්ට සිදුවැති අසාධාරණ පිළිබඳව කරුණු දක්වනු ලැබුවා. ශ්‍රී ලංකේය මූල්‍ය ශේස්ත්‍රයේ ස්ථාවරත්වය සුරකීම සඳහා වූ ජාතික සංසදයේද මීට එක්ව සිටියා. දෞෆිනන් ප්‍රශ්නය ගැන කතා කරනකොට මුතුමන්ලා වෙනුවෙන් මම දැනට 10000කට වැඩි ප්‍රමාණයකට දෙවි අසාධාරණයක් සිද්ධ වෙලා තියෙනවා. පිළිතුරු ලැබෙනකම් මම බලාගෙන ඉන්නවා. ඒ වගේම ඉදිරියටත් මම පෙනී සිටින සාදා प्रश्न बरपतल प्रश्न मे पीलिबंद मम पार्लमेंट प्रश्न कर नमू आयव्य समेत पीलुद रजे अबू सत्तुन मम दखिन विधीत प्रश्न मगहरी මම මේ තන්පත් කරුවන්ගේ දුක වෙනුවෙන් පෙනී සිටියා. ඒ වගේම අද දවසෙත් හෙට දවසෙත් අනාගතේ මේ තන්පත් කරුවන්ගේ මූල්‍ය ප්‍රශ්නයට තිරසර විධිමත් අංග සම්පූර්ණ විසඳුමක් ලැබෙන තෙක් සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී අරගලයේ සටනක නියැලීලා මේ සියලු දෙනාගේම අයිතිවාසිකම් දිනා ගන්නට කටයුතු කරන පමණක් නෙවෙයි මේ සියලු දෙනාගේම මුහුණුවල තිබෙන ඇස්වල තිබෙන කඳුළු පිසදමන සතුටුදාය ජයග්‍රාහී සෞභාග්‍ය සම්පන්න නව වසරක් හරහා මෙතුමන්ලාගේ සෞභාග්‍යයක් සාක්ෂාත් කරන්නට උපරිමයෙන්ම කටයුතු කරනවා. මුස්ලිම් මෘතදේහ ආදාහනය සම්බන්ධයෙන් ස්වාමීන් වහන්සේ හට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් බුදුබල සේනා සංවිධානයේ මහලිකම් පූජ්‍ය ගලමුරත්තේ ජානසාර හිමියන් අදහස් පළ කළා.
मुस्लिम मिनिस्ट्रे आगमिक संस्कृति शरिया नीति शरिया बैंक उसावी ගෙන කතානේ පාසල් පෙළපොත්වලට අන්තවාදී ඉගැන්වීම ඇතුළත් කිරීම ගැන කතානේ මද්රසා වැහිම ගැන කතානේ හලාල් ගැන කතානේ ශරියා විශ්වවිද්‍යාලයට මොකද්ද කරන්න කියලා කතානේ මුස්ලිම් අන්තවාදීන් පෝෂණය වෙන බලවේග ගැන කතානේ ඒ ගැන වැඩපිළිවෙලක් නැහැ හැබැයි රැඩිකල් තීන්දුවක් ගන්නවා මුස්ලිම් භූමදානය වෙනුවෙන් උදේ ජන්දුන්නේ උපවාසයේ විසාරණ विविध क्षेत्र आर्थिक विशेषज्ञ कृषि विशेषज्ञ विद्युत विशेष ओन तरंगो अपे ड्यूटी अपे ड्यूटी सांस्कृतिक अभियोग जाति सिंह जाति विन कठिन बलवेग මේවා දුරතියා හඳුනාගෙන ඒවට ප්‍රතිකාරම යොදා ගැනීම වෙනුවෙන් ජාතිය පෙළ ගැස්වීම අපේ රාජකාරිය. ඉතින් ඒකින් හින්දා ඒක මන්ත්‍රී ආසනයේම ඕන නැහැ. හැබැයි ආණ්ඩුවේ මැති අමතරුන් සහ ප්‍රබලයින් නිරෝධායන නීති කඩකරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා. ඊයේ කොළඹ දීපැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් දැන් රජයේම ඇමතිවරු ප්‍රබලයෝ ගමත් සමග පිළිසඳරක් කියලා රැස්වීම මාලාව පටන්ගෙන දකුණු පළාතේම 500කට වැඩි පිරිසක් එක තැනකට ගෙනහැලා රැස්වීම තිබ්බා. දැන් මහනුවර තිබ්බා 17 වෙනිද ගමත් සමග පිළිසඳරක් කියලා. දැන් මේ රැස්වීමට මාතලේ මහනුවර නුවරඑළිය සියලු රාජ්‍ය සේවකයන් පොලිසිය දෙපාර්තමේන්තු ප්‍රධානීන් ප්‍රාදේශ සභා මන්ත්‍රීන් සියලු දෙනාම ආවා. දැන් නුවරඑළිය දිස්ත්‍රික්කෙන් කොරෝනා ආසාදිත පුද්ගලෙක් ඇවිල්ලා එතන මුල් දවසම ගත කරලා දිවා භෝජන සංග්‍රහයකට සහභාගී වෙලා දැන් මහනුවර දිස්ත්‍රික්කයේ තුල කොරෝනා ව්‍යාප්තිය තව තවත් වැඩි කරලා තියෙනවා. මරණ ගෙවල් වලට 50යි මගුල් ගෙවල් වලට 50යි කියලා නීතිය දාලා ආණ්ඩුවේ ප්‍රබලයන් සංවිධානය කරන රැස්වීම වලට 500කට අධික පිරිසක් ගෙන්නනවා. ඒක හරිද කියලා මම රජෙන් අහන්න කැමතියි. ආණ්ඩුවේ ප්‍රතිපත්තිය තමයි මැරෙන අය මැරිච්චාවේ අපි ඉන්න ඇත්ත එක රට කරමු. අර ඊය පෙරේදා කටුනායක පැත්තේ අර මීට් ප්‍රොසෙසින් ෆැක්ටරි එකක් ඇදුවා. තමන් එදා යම්කිසි පෞද්ගලික නාලිකාවට ගිහිල්ලා සංවාද කරන අවස්ථාවේ එතට ආපු කාංජන විජේසේකර එතුමා පැවසුවා නෑ මන්ත්‍රීතුමනි ඒක මේ අවුරුදු 12ක් පත්තල පැත්තේ කරගෙන ගිය එකක්. ඉත මොඩර්නයිස් කරලා තමයි එතන නම් ආපෝ ආරම්භ කරලා තියෙන අපි කියලා බැලුවා කියලා. නමුත් ඒ ස්වාමින්වහන්සේලා බණින්න ඔබලට. අපි නම් මේ බණින්න ස්වාමින්වහන්සේ බණිනවා. මේ ආණ්ඩුව නැවත ගව ගාදර කරන්න යනවා. බලා ඉන්නවා. එහෙම කරන්න ගියා නම් නිකන් හරි ඉන්නේ අපි. අපි ඇලර්ට් එකේ ඉන්නා කියලා. මේ ආණ්ඩුව ගැන තමයි ආණ්ඩුව අදපු ස්වාමින්වහන්සේ කියන්නේ. මෙන්න මේක මේ ආණ්ඩුව අදපු බොරු ප්‍රචාර අන්තවාදී දේශපාලන වාසිය ලබා ගන්නට අදපු බලකාය ආරාදපු නිර්මාණ වෙච්ච බොරුව තමයි මේක. රටේ සංවර්ධන ක්‍රියාවලියට අවශ්‍ය මූල්‍ය ශක්තිය වරාය අධිකාරිය විසින් ලබා දිය යුතු බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. ඒ ඊයේ දින කොළඹ වරාය පරිශ්‍රයේ පැවති උත්සවයකට එක් වෙමේ. වරාය සහ නාවික අමාත්‍යංශයට තේ පවතින ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජයබහලුම් පරියන්ත සමාගම විසින් නව තෙල්ගබඩා සංකීර්ණයක් ඉදිකිරීම සඳහා මුල් කළ තිබීම අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. විශේෂයෙන්ම අපි දිවයිනක ජීවත් වෙන්නේ වරාය කියලා ක්ෂේත්‍රය අපිට ඉතාම වැදගත්. ඒ වගේම ප්‍රතිඅපනයනය තුල අපි ඉතාම ඉහළ තත්වයකින් ඉන්න රටක්. නාවික කේන්ද්‍රස්ථානයක්. හැබැයි අපි නාවික කේන්ද්‍රස්ථානයක් කියලා නමට කියකිය ඉන්නේ නැතුව අපි මේක නාවික කේන්ද්‍රස්ථානයක් බවට පරිවර්තනය කරනවා. වරාය නාවික අමාත්‍යංශයේ හැටියට අපි යමක් කලන්න වෙනවා. ඒ තමයි අපි රටේ ආර්ථිකයට අපේ අමාත්‍යංශයේ යටතේ තියෙන වරාය අධිකාරිය තුලින් මේ රටේ අධ්‍යාපනයට, මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට, මේ රටේ යටිතල පහසුකම් දිනු කරන්න අවශ්‍ය කරන මුදල් අපි සොයාදීමේ වගකීම තියෙනවා. එහෙම නැත්නම් ඇයි අපි නමට විතරක් ඉන්නවා, අපිම හම්බ කරගෙන අපිම කාල නම විතරක් අපේ තියෙන ක්‍රමයකට නෙවෙයි අපි යන්නේ. වරාය ජාතිය හදවත හැටියට අපි විරුදාවලියට ලක් වෙලා තියෙනවා. ඒ සිදුවෙන්නට හේතුව තමයි මේ සමස්ත රටේ ආර්ථිකය, දේශපාලන, සමාජ කියන මේ හැම කොටසකටම ඉඳුරාම බලපාන ප්‍රධානම ආයතනයක් හැටියටයි අපේ වරාය පවතින්නේ. ගුරන්තොටුපොළ යම් මට්ටමකට වැහිලා සහ වැහිලා නැතුව වගේ නිකන් තියෙන අවස්ථාවක් වුණත්
අපි වරාය එහෙම එක මොහොතක් කරි වහන්න බැරි තත්වයක තියෙන අපි වහලත් නැහැ වහන්න ඉදිරියට ඉදි දෙන්නෙත් නැහැ එහෙම කරන්නත් බෑ දැන් කොවිඩ් ආසාදනය අපි යම් කිසි මට්ටමකට පාලනය කරලා තිනෝ අපි පුළුවන් තරම් කරන්නේ අපේ සේවකයන්ව දිගින් දිගටම දැනුවත් කිරීම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ දම්බරතුමා වෙනස් කරා නිරෝධායන ක්‍රමවේදය තව දවස් 14ක් ඉස්පිරිතාලේ හිටපු කෙනෙක් ආයි දවස් 14ක් ගෙදර ඉන්න ඕනේ නැහැ මොකද දැන් විද්‍යානුකූලව ඔප්පු වෙලා තිනෝ එතනින් එහාට යාගෙන් බෝවෙන්නේ නැහැ කියලා ඉතින් එහෙම වුණාම වරාය වගේ මේ අත්‍යවශ්‍ය සේවාවක් තියෙන තැනකට ඒක ලොකු උදව්වක් වුණා මොකද අපේ සේවකයන්ට උදව් වැඩ දෙන්න පුළුවන් අපිට තව ටිකක් කාර්යක්ෂමව අපේ සේවා දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.